මං අද කතා කරන්නන්නේ අපි හදන ඩ්‍රෝන් එකේ බැටරිය එක සහ ඒකේ චාර්ජර් එක ගැන. අපි මේක සඳහා පාවිච්චි කරන්නේ මේ වගේ ලිතියම් පොලිමර් කියන බැටරිය එකක් සහ මේ වගේ ලිතියම් පොලිමර් චාර්ජර් එකක්. අපි මුලින්ම බලමු මේකේ බැටරිය එක ගැන. මේ බැටරියනේ මේ වගේ බොක්ස් එකේක මේ තියෙන්නේ අපේ බැටරිය එක. අපි මේ බැටරිය ගැන කතා කරනකොට මේකේ මුලින්ම කැපැසිටි ගැන කතා කරන්න ඕනි. මේකේ කැපැසිටි එක මිලියම්පියර් 5200ක් වෙනවා. මේක සෙල් 3ක බැටරිය එකක්. මේ එක සෙල් එකකින් වෝල්ට් 3.7 ගානේ මේ සෙල් 3ෙන්ම වෝල්ට් 11.1ක අවුට්පුට් එකක් දෙනවා. මේකේ අවුට්පුට් එක විදිහට මේ කේබල් එකෙන් තමයි 11.1 වෝල්ටේජ් එක අවුට්පුට් වෙන්නේ. ඒ වගේම මෙතන තව කේබල් තියෙනවා. මේකෙන් තමයි මේ සෙල් 3 අපි චාර්ජ් කරන්නේ. ඊළඟට අපි මේ බැටරිය එකේ තව කතා කරන්න ඕනි මේකේ ඩිස්චාර්ජින් රේට් එක. මේකේ ඩිස්චාර්ජින් රේට් එක මේකේ නම් 35යි. ඒ කියන්නේ මේක ගොඩක් සේෆ්ටි විදිහට අපිට ඩිස්චාර්ජ් කරන්න පුළුවන් විදිය ඒගොල්ලෝ රේට් කරලා තියෙනවා. ඒක මේ තමයි මේ සී රේටින් වලින් කියන්නේ. ඊළඟට අපි මේක චාර්ජ් කරන චාර්ජර් ගැන කතා කරමු. මේ චාර්ජර් එක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි එක සම්බන්ධ එකට පවර් එක දෙන කේබල් එකයි. මේ වගේ චාර්ජර් එකක් එනවා. මේ චාර්ජර් එකේ සෙල් 3 චාර්ජ් වෙන විදිය ඉන්ඩිකේට් කරන්න මේ වගේ LED 3ක් තියෙනවා. ඒ වගේම මේ පැත්තේ පොඩ් දෙකක් තියෙනවා සෙල් 3ක බැටරියක් චාර්ජ් කරන්න සහ සෙල් 2ක බැටරියක් චාර්ජ් කරන්න. අපි පාවිච්චි කරන්නේ සෙල් 3ක බැටරිය එකක්. ඒක මේ විදියට කනෙක්ට් කරලා අපිට පුළුවන් චාර්ජ් කරගන්න. අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. අනිකුත් පාන්නේ